බුවන් පැනලා ගිහින් නිදාගෙන ඉන්නවා මේ වෙලාවේ අජිත් එනවා බුවන් කියනවා මාව අහුණක්මම පැනලා ආවා කියලා අජිත් අහනවා රෝහි කරණුයි දැක්කද කියලා බුවන් කියනවා නෑ ඉෂිතමාව දැක්කා රෝහි කරණුයි හිටියේ නෑ කියලා අජිත් බුවන්ට බනිනවා මම ආදෝයව මරනවා කියලා බුවන් බය වෙලා දුවනවා බුවන් දුවද්දි කාර් එකක හැප්පෙනවා අජිත් දකිනවා බුවන්ව හැප්පෙනවා අජිත් හිතනවා බුවන් මැරුණා නම් හොඳයි කියලා අජිත් හොස්පිටල් එකට එනවා ඇවිත් නර්ස් ගෙන් අහනවා ICU එක කොහෙද තියෙන්නේ ඔහුට ICU එකට යන්න ඕනි කියලා ඇක්සිඩන්ට් වුණ කෙනෙක්ව බලන්න මේ වෙලාවේ ඩොක්ටර් නර්ස් ගෙන් අහනවා රමණි BP චෙක් කරාද කියලා මේක අජිත්ට ඇහෙනවා අජිත් ෂොක් වෙනවා මේ සේරම කරන් හැංගිලා බලන් ඉන්නවා අජිත් ගහන නර්ස්ට කියනවා මම රමණිගේ ඥාතියෙක් මට රමණිව බලන්න ඕනි කියලා නර්ස් කියනවා පේෂන් බලන්න පුළුවන් තත්ත්වයක නැහැ කියලා අජිත් කියනවා එකපාරක් රමණිව බලන්න දෙන්න කියලා අජිත් බලෙන් ඇතුළට ගා යන්න හැදුවත් නර්ස් එක වළක්වනවා මේ වෙලාවේ නර්ස්ට කෝල් එකක් එනවා අජිත්ට කොහොම හරි රූම් එක ඇතුළට යන්න පුළුවන් වෙනවා අජිත් රමණ දැකලා පුදුම වෙනවා ඒත් මේ රමණ නෙමේ නිසා අජිත්ට හිතට ටිකක් හොඳයි නර්ස් කියනවා අපි සති 3ක් තිස්සේ මෝට ප්‍රතිකාර කරනවා කියලා අජිත් කියනවා මේ රමණ නෙමේනි කියලා නර්ස් කියනවා කරුණාකරලා එළියට යන්න ඔයා වෙලාවකට රමණ හම්බෙන්න ඕනි කියනවා ආය වෙලාවකට මේ රමණ නෙමේ කියනවා ඔයා බොරු කරන්නේ ඔයා කවුද කියලා නර්ස් අහනවා අජිත් කියනවා මට වැරදි වැටහීමක් ඇති උනේ මම යනවා කියලා අජිත් යනවා මේ සේරම කරන් හැංගිලා බලන් ඉන්නවා කලින් නර්ස්ට කෝල් කරේ කරන් නර්ස්ට කෝල් කරලා රමණ වෙන රූම් එකකට මාරු කරවනවා කරන් නර්ස් ගාවට ගිහින් අහනවා ඔහු මොනවද කිව්වේ කියලා නර්ස් කියනවා එයා ගොඩක් අමුතු කෙනෙක් වගේ කියලා කරන් නර්ස්ට ස්තුති කරලා අජිත්ට ෆලෝ කරනවා ඊළඟට මොකද වෙන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු හැමෝම පරිස්සමට ඉන්න